පන්තිය සාමාන්‍යයෙන් ඉස්සර හරිද ඔන්න නිකන් හිතන්නකෝ පන්තිය ළමයි 30ක් 40ක් ඉන්නේ ක්ලාස් රූම් එක 10ක් 15ක් වගේ ප්ලේස් එක විභාගයේ රිසල්ට් අවිල්ල තිබිලා හැමෝම බැලලා ටොකු ඇන්ලා ගෙදරත් ගිහලා බැලනුත් තාලා හරිද ඒවල් පැත්ත පළාත ගන්න බෑ ගමේ යන්න බෑ පාරේ යන්න බෑ ලැජ්ජා වෙ බෑ ඒ වගේ ප්‍රගති වාර්තාද ඒ කියන්නේ අපි මේ මේ ස්ටුඩන්ට් රිපෝට් දෙන දවසට ඉස්කෝලේ යන්න බෑ අම්මලත් එක්ක එහෙම ඉඳලා කොහමරි ගේමක් ගහලා පළවෙනි 10 අතරට වගේ ආවට පස්සේ දැනෙන ගැම්ම තියනවා නේද නිකන් ආ අම්මා තොන්නියන් කෙලින්ම බබා අර ඉස්සර නිකන් මේව කන පාත් කරා මූණ හංගම් පාරේ ගියා අපි නිකන් කෙලින්ම අද්දක සාක්කු දාන් යන්නේ මේව කරලා නිකන් වැඩ වගේ මන්නම් බබා නෙප්චුන් ප්ලූටෝ එවත් පව කරන් යනවා දැන් ඇවිල්ලා එහෙම ෆීල් එකක් තියෙන්නේ බබා ඊයේ මැච් එක ගැන කතා කරනවා නම් ඇත්තටම වා කියන්නේ මම ගියා ඔයා නැකෙතරම ගාවින් ගියා එතන මාලිගාවත පාරෙන් යන්නේ තනින් ගියා මන් දැක්ක මැච් එක තියෙනවා හිත කැඩිලා ගියා මගේ වා කියන්නේ බබා කෙලින්ම මැච් එක ගැන ඔක්කොම තියන්නකෝ අපි අවිල්ලා බබා කෙලින්ම ආවා ICC ලෝක කුසලාන ඔය දැන් සුපර් ලීගේ අලුත්ම ප්‍රසාද ලකුණු සටහනට අනුව ලංකාව දැන් 8 වෙනි තැනට අවිල්ලා තියෙනවා 8 වෙනි තැන අපි තව ඉස්සරහට යනවා මේක මේ විදියටම දිගටම කරගෙන ගියොත් හරි ඉවරයි ඔය කටින්නම් කියන්න එපා ඉවරයි අම්මගේ හදවතින්ම මමයි අපේ දුමි ටීනයි අපේ සෙට් එකයි අපි මැච් එක බලනකොට ටීනා විතරයි පැනපොක මං කියන්නේ අවිස්ක කිව්වා ඉවරයි අවිස්ක හරි ඔයා කටාරින්න එපා ඒ නිසා බබා හරිද මම එහෙම නෑනේ ඊළඟ මැච් එකවත් ගේම ගහගන්න ඕනේ මේ වගේම සුපිරියට අපි දැන් හිටියේ 11 වෙනි තැන අපි කොහමද ඔන්න ආව 8 වෙනි තැන මම ඒක කිව්වේ පන්තිය නිකන් පස්සෙන් හිටපු එකෙන් නිකන් පළවෙනි 10 අතරට වගේ ආපුවම දැන් ෆීල් එක තියෙන්නේ හරි ඉතින් හිටපු හැටියට මේක අම්මෝ පළවෙනි දෙවෙනිය වුණා වගේ තමයි දැනෙන්නේ හිතට ලකුණු 300ක් ගහගත්තා කියන්නේ බබා අපි හිටපු තත්ත්වෙත් එක ගත්තාම දැන් ඒක නිකන් ඇගේ නිකන් ලේ නහර වලට දැන්නව නැද්ද ඉතින් මේ කෑ ගහන්නේ අපි මේ කියවන්නේ හැමදාම අපි මේ බනින්නේ අපි මේ රණ්ඩු වෙන්නේ මේ අංචි අල්ලන්නේ හරිද තරහට නෙමෙයි මොකද අපිට ණය ඉල්ලන ක්‍රිකට් ටීම් එකේ උන්නේ නෑනේ එහෙම ප්‍රශ්නයක් නෑ හරිද දිනුවක් කියලා අපිට මොනව හරි ලැබෙනවා කියලා දෙයක් නෑ මේ ඇවිල්ලා අපිට අපේ අපේ එකම අපේ ඇඟට කාවැදලා තියෙනවා. ඒ කියන්නේ බබා ඊයේ එක දැක්කා. ටීම් වර්ක් එක කියන එක හොඳටම ඊයේ මැච් එකේ දැක්කා. ඒවට කියන්නේ එන් මැක්ටම්ගේ කැච් එක වනිදු ගත්තේ. ඔව්. ඔය කැච් එකෙන් තමයි මැච් එකේ ටර්නින් පොයින්ට් එක ආවේ බබා. කොහොමද කියනවාද? හරි. ඒක තමයි ටර්නින් පොයින්ට් එක අනිවාර්යෙන්. හරිද? ඊට පස්සේ ඒත් සෙට් එක අතෑරියේ නැහැ. හැබැයි සවුත් අප්‍රිකන් ටීම් එකත් වැඩි අතෑරියේ නැහැ. 286කට මාවා. අපේ 300ක් ගහද්දී හිතුවේ දෙයි තමයි වැඩේ. බයි බබා අපේ ටීම් එකේ කට්ටිය ටීම් වර්ක් එක කියන්නේ ඒකයි. අන්තිම ඕවර්ස් 3 ආයේ කෙලින්ම චාමි කයි දුෂ්මන්තයි චාමි කරුණාරත්න දුෂ්මන්ත චමිරා දැම්ම කෙලින්ම ෆාස්ට් බෝලර්ස්ලා දෙන්න ඕවර්ස් දෙකෙන් තමයි මැච් එක කරකෝල ගත්තේ බබා අන්තිම වෙනකන් හරි හැබැයි අපි ස්පින්නර්ස්ලා සෑහෙන ගේමක් ගැහුවා ස්පින්නර්ස්ලා සෙට් එක ආයි තින් එකම එක ටීම් වර්ක් එකක් ඊයේ දැක්කා මේ කවුද තමයි නියම මැච් එකක් කියලා කියන්නේ මැච් එකක් කියන්නේ බබා ඔයා කියන්නේ අපේ හදවත ලෙෆ්ට් වෙලා තිබ්බේ කොයි වෙලේ ස්වර්ගේ නම් ඉතුරු ටික බලන්න වේද කියලා මම බයෙන් හිටියේ මොකද මේ වගේ බලලා පුරුදු නැහැ අපිට දැන් කොහෙන්ද බලන්න වෙයි කිව්වේ මේ වගේ උද්වේගකර අවස්ථාවක් බලලා පුරුදු නැති නිසා මම හිතුවේ මැච් එකේ ඉතුරු ටික මට ස්වර්ගේ ඉඳන් බලන්න පුළුවන් හාට් ඇටැක් එකක් තියෙනවද නැද්ද ඔයා කියන්නේ බබා චරිත් අසලංක හරිද චරිත් අසලංක අලුත්ම ක්‍රීඩකයෙක් අපේ ටීම් එකේ බබා 72ක් ගැහුවා බෝලා 62ට නේ 62ක් නේ 62ට 72ක් මෙහෙම ගහනවා නම් මොනවද කරන්න බැරිද අයියෝ ධනංජයද සිල්වා හරි ඉන්න සීනියර් ප්ලේයර් 44ක් ගැහුවා බබා කොහමද මේක තමයි තියෙන්න ඕන මේ ගැම්ම තමයි තියෙන්න ඕන වස් මැච් එකම ආයේ ගොඩ දාගත්තු කොට දාගෙන ඔය ටීම් වර්ක් එක තියාගෙන යන් ඔහොම ඉස්සරහට අපිට හැමදාම මේ වගේ ගැම්මෙන් කතා කරන්න පුළුවන් අනිවාර්යෙන් ඊළඟ මැච් එක ගහනවා ගේම ගහනවා හිප් හිප් හුරේ හිප් 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 හුරේ මං වාඩි ඊයේ දෙයක් කිව්ව මතකද ඔයාලට මේ ඇවිල්ලා
බම්බර වැල්ල ගැහුවත් කරකෙන කාලේ අපේ ලංකාවේ ක්‍රීඩාවට ටිකක් ඇවිල්ලා තිනා වගේ දැනනවා කියලා. මේ සතිය ගන්න බබා. අද සිකුරාදා. මේ සතිය ගන්න. අපිට ඔලිම්පික් මෙඩල්ස් දෙකක් ආවා. හරි. ඔලිම්පික් මෙඩල්ස් දෙකක් ආවා. චෙස් වලින් හරි. වර්ල්ඩ් චැම්පියන්ෂිප් එකක් හම්බුණා අවුරුදු 10ට අඩු. චූටි දුව ගත්ත චැම්පියන්ෂිප් එක. ඊ ඔන්ලයින් චෙස් ගේම් එකකින්. හරි. දැන් මේ ක්‍රිකට් වලින් මේ මැච් එක. බබා ග්‍රහය මාරු වෙලාවත මන් දන්නේ නැහැ ලංකාවේ නේ. මොන දේ වුණත් මේ වගේ වසංගතයක් නැද්දී අපි මේ ලබා ගන්න ජයග්‍රහණ හිතට හරියට දැනෙනවා නේද? අපිට ආඩම්බරයක් සතුට වෙන හදවතින් තියෙන එච්චරයි අර තියෙන ප්‍රෙෂර් එක හරි ඒ තියෙන ඔළුවේ තියෙන මයින්ඩ් එක හරි අපි සමහර අය ડિප්‍රෙෂන් මේ තියෙන වාතාවරණය උඩ ඔක්කොම නිදහස් වෙලා ස්ට්‍රෙස් රිලීස් වෙලා අපේකම අපිට දැනෙන ඇඟට ගැම්මට ජය වේවා ජය වේවා යමු ඉස්සරහට හිප් හිප් හුරේ ගැම්මක් තමයි ගැම්ම වැඩි ගැම්ම ගන්න එපා පුටුව කැඩේ නංගී ඔය ගන්නට යන් ඔය ඇති හොඳටම ඔය සයිස් එකට ගැම්ම ගන්නකො පුටුව කැඩෙනවා ඕමි